සුබ උදෑසනක් විද්‍යුත් මණ්ඩලයෙන් අවසරයි මම සූදානම් වෙන්නේ මාගේ අධ්‍යාපන දර්ශනපති උපාධි පාඨමාලාව සඳහා මා විසින් සිදු කිරීමට අපේක්ෂා කරන පරිශ්‍රණයේ පිළිබඳව මේ විද්වත් සභාවට පැහැදිලි නිර්වුල් අවබෝධයක් ලබා දීම සඳහායි මගේ මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන සහභාගීත්වය සහ සැඟවුණු පිරිවැය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් දැනට මම ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට කටයුතු කරන නිසා මේ මාතෘකාව පිළිබඳව මට දැනෙන සහ හැඟෙන යමක් පවතින නිසා මේ පරිශනාත්මක ස්වරූපයකින් යුක්තව විද්‍යාත්මක පසුබිමක් යටතේ ගවේෂණය කළා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට යම් අනාවරණ පෙළක් හඳුන්වා දීම මගේ මූලික පරමාර්ථය වෙනවා ඒ අනුව යමින් මූලිකවම මගේ මෙම අධ්‍යාපනයේ මේ අධ්‍යයනයේ වැදගත්කම ප්‍රධාන ශ්‍රේෂ්ඨ දෙකක් යටතේ මම හඳුනගෙන තිබෙනවා එකක් තමයි න්‍යායාත්මක වැදගත්කම අනිත් එක තමයි ප්‍රායෝගික වැදගත්කම මාතෘකාවට අවතීර්ණයේ උනෝතින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනයේ සහභාගීත්වය ගැන කතා කරනකොට ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් දැනට ශ්‍රී ලංකාව තුල වයස අවුරුදු 5 සම්පූර්ණ වන දරුවා පාසල් ශ්‍රී ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන පාසල් සඳහා ඇතුළත් කර ගැනීමේ මූලික කාර්යයන් සඳහා යොමු වෙනවා අවුරුදු 13ක අධ්‍යාපනය ලබලා දරුවාගේ වෘත්තිකමය සංවර්ධනය සඳහා වෘත්තිමය වශයෙන් දරුවා සමාජගත කිරීම සඳහා අවශ්‍ය වන දැනුම කුසලතා ආකල්ප සහ යහපත් පුරුදු ප්‍රවර්ධනය කිරීමේ වැඩමාලාවක් විෂය මාලාවක් යටතේ පූර්ණ විෂය මාලාවක් යටතේ ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ පූර්ණ විෂය මාලාව පාසල තුල ක්‍රියාත්මක කිරීමේදී රජය දලදේශයේ නිෂ්පාදිතයෙන් දරුවන් ලබන සියලු දෙකකට ආසන්න ප්‍රමාණයට අමතරව නිවසක දරුවාගේ කුටුම්බය මේ සම්බන්ධයෙන් විශාල පිරිවැයක් දරනවා මෙන්න මේ නිවස අධ්‍යාපනය වෙනුවෙන් දරන පිරිවැය මගේ අධ්‍යයනයේදී මම සැඟවුණු පිරිවැය ලෙස අර්ථකථනය කරනවා මේ නිවස තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන උදෙසා දරන මේ සැඟවුණු පිරිවැය නිවස පදනම් කරගත් සැඟවුණු පිරිවැයක් සහ පාසල පදනම් කරගත් සැඟවුණු පිරිවැයක් විදියට විශේෂ තේමා යටතේ හඳුනා ගැනීමට මගේ අධ්‍යයනයේ මගේ මම යොමු වෙනවා එතකොට දෙමව්පියන් විසින් දරුවෙකු මව්කුසට ඇතුළුණු දවසේ ඉඳලා ඒ දරුවා පාසලට ඇතුළත් කරන මොහොත දක්වා ඉන්පසු පහවසර ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට හෝ ඉන් එහා අධ්‍යාපනික රටාවක් හෝ වැඩ ලෝකයට දරුවා යොමු කිරීමට යන තෙක් දරන වියදම දැනට ශ්‍රී ලංකාව තුල ගණනීය සංඛ්‍යාත්මකව ගණනය කිරීමට යොමු වෙන්නේ නැහැ මෙන්න මේ සැඟවුණු පිරිවැය කොතරම් දුරට දරුවාගේ අධ්‍යාපනීය සාධන මට්ටමට බලපානවාද කියන ප්‍රස්තුතය ගොඩනැගීම තමයි මාගේ පරිශ්‍රණය මූලිකම අරමුණ වෙන්නේ. මෙම නිවස මගින් දරන මේ පිරිවැය සාර්ථකව කරගන්න පුළුවන් පවුල්වල කුටුම්බවල දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බලාපොරොත්තු වෙන අධ්‍යාපනයේ කඩින් සමත් වීමට හැකියාවක් තිබේද? ඒ කරගන්න බැරි වුණු ඒ පිරිවැය සම්පූර්ණ කරගන්න බැරි වුණු අයට තමන්ගේ අධ්‍යාපනයේ නිසි අරමුණු කරා යන්න බැරි වෙලා තියෙනවාද කියන ප්‍රශ්නාර්ථයට පිළිතුරු සෙවීම තමයි මගේ මූලික අරමුණ වෙන්නේ. ඒ ඔස්සේ න්‍යායාත්මක වැදගත්කම යටතේ මෙම අධ්‍යයනයේ වැදගත්කම මම කතා කරනවා. අධ්‍යාපනය හා බැඳුණු සංගවුණු පිරිවැය දරුවන්ගේ මූලික අධ්‍යාපනයේ ශිෂ්‍ය ඇතුළත් වීමේ අනුපාතයට සහ ප්‍රවේශ අනුපාතයට යම් බලපෑමක් කළ තියෙනවද කියන එක. මෙතෙන්දී ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරුවන්ගේ අධ්‍යාපනයේ සහභාගීත්වය කියලා කියන්නේ එක වසරට බාර ගන්නා දරුවා ක්‍රමයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීයික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනයට යොමු වීමේ ප්‍රවේශ මට්ටම්. ඒ සමගම ඇතුළත් වීමේ අනුපාතය කියලා කියන්නේ නිසි වයස සම්පූර්ණ වන දරුවන් පාසල් පද්ධතියට ඇතුළත් වීමේ අනුපාතය. මෙන්න මේ අනුපාතයන්හි යම් දෝලනයක් ඇති කිරීමට නිවස හා බැඳුණු මේ පිරිවැය හේතු වෙනවාද කියන එක සලකා බලලා සංඛ්‍යාත්මකව ගණනය කළා මේ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගණනය කරනු ලබන මේ අනුපාතයට යම් සාධාරණ ප්‍රවේශයක් ලබා දීම මාගේ අධ්‍යයනයේ න්‍යායාත්මක වැදගත්කම විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගික වැදගත්කම විදිහට අපි දන්නවා දරිද්‍රතාවයෙන් පෙළෙන රටක අපේ දුව දරුවන් අධ්‍යාපනය සම්බන්ධයෙන් යොමු වීමේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන්
ශ්‍රී ලංකා රජය සකස් කරන ප්‍රතිපත්ති මේ දරුවන්ගේ දරිද්‍රතාවයට දරිද්‍රතාවය ඌණපූර්ණය කිරීමට යම්කිසි පිටුවහලක් වෙනවනම් මං හිතන්නේ යම්කිසි දායකත්වයක් තව දුරටත් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අන්න ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකින්ටත් සියලු මට්ටම් වලින් සම්බන්ධ වෙන අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට යොමු වෙන පිරිසටත් අවශ්‍ය තොරතුරු ලබා දීම මූලික වශයෙන්ම මගේ මේ අධ්‍යයනයේ අරමුණු වෙනවා. ඒ අනුව න්‍යායාත්මක වැදගත්කමක් සහ ප්‍රායෝගික වැදගත්කමක් පදනම් කරගෙන මම මෙම අධ්‍යයනය සිදු කරනවා. මෙන්න මේ වැදගත්කමත් එක්ක මම මගේ පරිශ්‍රයේ ප්‍රධාන අරමුණු හතර ප්‍රධාන අරමුණු පහක් මම ගොඩනගලා තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට මූලික අධ්‍යාපනය ලබා ගැනීමේදී දැරීමට සිදුවන පාසල පදනම් කරගත් පිරිවැයේ ස්වභාවය හඳුනා ගැනීමට. උදාහරණයක් විදිහට කියනවා නම් අපි දන්නවා දරුවෙක් එක ශ්‍රේණියට බාර දෙන අවස්ථාවේදී ඒ නිවසට විශාල වියදමක් පාසල සම්බන්ධයෙන් දරන්න සිදුවෙනවා. පාසලේ ඇතුළත් වීමේ ගාස්තු, දරුවන්ගේ නිල ඇඳුම් සම්බන්ධ ගාස්තු, ළමයින්ගේ පාසල් උපකරණ සම්බන්ධයෙන් ගාස්තු, දරුවන් පාසලට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන වියදම් ආදී විදියට පාසල පදනම් කරගත් විශාල වියදම් ප්‍රමාණයක් දරනවා. අන්න ඒ පිරිවැයේ ස්වභාවය කොයි වගේද කියන එක පිළිබඳව හඳුනා ගැනීම මාගේ මූලික වශයෙන් අරමුණ වෙනවා. දෙවැනි එක තමයි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට මූලික අධ්‍යාපනය ලබා ගැනීම දැරීමට සිදුවෙන නිවස පදනම් කරගත් පිරිවැය හඳුනා ගැනීම. විශේෂයෙන් අපි දන්නවා නිවස තුළදී විශාල වියදමක් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල දරනවා. විශේෂයෙන් අතිරේක ඉගැන්වීම් කාර්ය සඳහා විශාල වශයෙන් ටියුෂන් ගාස්තු, එහෙම නැත්නම් අමතර උපකාරක පන්ති වලට විශාල වියදමක් දරන්න සිදු වෙනවා. ඊට අමතරව පාසල නිවස තුලදී දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගමන් වියදම් විශාල වශයෙන් දරන්න සිදු වෙනවා. දරුවාගේ අනිකුත් උපකරණ අවශ්‍යතාවයන් සොයා බැලීම් සම්බන්ධයෙන් අවශ්‍ය වෙන අවශ්‍යතා විශාල ප්‍රමාණයක් මේ නිවස පදනම් කරගෙන දෙමව්පියන්ට දරන්න සිදු වෙනවා. අන්න ඒ පිළිබඳව මූලික සොයා බැලීමක් කරනවා. සහ තුන්වෙනි සහ හතරවෙනි අරමුණු වලින් මම යොමු වෙලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් වන පිරිවැය තක්සේරු කිරීම. අවසානයේ පස්වෙනි අරමුණ ඔස්සේ සැඟවුණු පිරිවැය නිවස දරන මේ සැඟවුණු පිරිවැය ඉහළ දැමීම සඳහා ඵලදායී යෝජනා ඉදිරිපත් කිරීම මාගේ මූලික අරමුණ වෙනවා. එතකොට මේ අරමුණ ඉටු කරගෙන යනකොට මේ මාතෘකාව සම්බන්ධයෙන් වර්තමාන ලෝකයේ පවතින තත්ත්වය අපි පරිශීලකයෝ විදිහට හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගෙන දැනට මේ මාතෘකාව සම්බන්ධයෙන් කර ඇති අනාවරණයන් සහ මාගේ මාතෘකාවේ අරමුණු අනුව මම යෑමට බලාපොරොත්තු වෙන ගමන තුළ හිඩස, එහෙම නැත්නම් පරිශීලන හිඩස හැමතිස්සෙම පරිශීලක විසින් අනාවරණය කර ගන්න ඕනේ. මේ සඳහා විශාල වශයෙන් මම විදේශීය සාහිත්‍ය සහ දේශීය සාහිත්‍ය මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. ඒ යටතේ නිවස බැඳුණු සාහිත්‍ය පිරිවැය ඔබට පේන ආකාරයට නිල ඇඳුම් හා බැඳි සාහිත්‍ය පිරිවැය සම්බන්ධයෙන් ගානා රාජ්‍ය, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කෙන්‍යාව වගේ රටවල් විශාල වශයෙන් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා නිවස හා බැඳුණු පිරිවැය පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් වන ආකාරය කතා කරලා තියෙනවා. ඊට අමතරව පාසල හා බැඳුණු සැඟවුණු පිරිවැය විදියට රුවන්ඩාව, මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, කෙන්‍යාව වගේ රටවල් ශ්‍රී ලංකාවේ වගේ රටවල් තමන්ගේ රටවල් ඇසුරෙන් පාසල් හා බැඳුණු සැඟවුණු පිරිවැය පිළිබඳ විශේෂ විමර්ශනයන් සිදු කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය වතුකරේ ළමුන් සම්බන්ධයෙන් විශාල අධ්‍යයනයක් කළ තියෙනවා. දරුවන්ට නිවස හා පාසල සම්බන්ධයෙන් දැරීමට සිදුණු පිරිවැය මේක දේශීය සාහිත්‍ය වශයෙන් මම හඳුනාගත්ත විශාල අධ්‍යයනයක්. මේ කියන අධ්‍යයනයන් ඔස්සේ මම හඳුනාගත්ත සාහිත්‍ය විමර්ශනයන් මගින් පරතරයක්. ඒ හිඩස එහෙම නැත්නම් ඒ අධ්‍යයනයේ පරතරය එහෙම නැත්නම් විමර්ශනයන් ඇසුරෙන් අධ්‍යයනයේ පරතරය විදියට ප්‍රධාන කරුණු පහක් හඳුනාගත්තා. පළවෙනි එක තමයි පාසල් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා දෙමව්පියන් ගෘහස්ථව දරන පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙන වර්ධනය වෙන සාහිත්‍යයක් මේ සෑම අධ්‍යයනයකින්ම හඳුනගෙන තියෙනවා. දෙවැනි එක තමයි අධ්‍යාපනය හා බැඳුණු සැඟවුණු පිරිවැය සම්බන්ධයෙන් නිවස පදනම් කරගත් වියදම පිළිබඳ
විශාල වශයෙන් කතා කරපු පරිශ්‍රණයන් තියෙනවා. ඒ පරිශ්‍රණයන් වලින් කතා කරපු තොරතුරු න්‍යායාත්මකව හඳුනාගත්තට ගණනීය කිරීම ඔස්සේ මේවා ඉදිරිපත් කිරීමට යොමු වෙලා නැහැ. ඒ නිසා මේ පාසල පදනම් කරගත් පිරිවැයත් නිවස පදනම් කරගත් පිරිවැයත් සම්බන්ධයෙන් ඇස්තමේන්තු ගොඩනගලා ඒ ඇස්තමේන්තු වලට අදාළ වටිනාකම් ශ්‍රී ලංකා ආර්ථිකයේ ජාතික නිෂ්පාදනයේ සම්බන්ධයෙන් අධ්‍යාපන වියදමට රජයේ දරන අධ්‍යාපන වියදමට අමතරව මේ බාහිරව දරන වියදම බාහිරතාවයක් ඔස්සේ කොයිතරම් අගයක් එකතු කළ හැකිද කියන එක පිළිබඳව අධ්‍යයනයේ හිඩස සම්පූර්ණ කිරීම සඳහා මාගේ මාතෘකාවේ ගමන් මඟ විදියට මා විසින් හඳුනාගත්තා. ඒ යටතේ ඒ ගමන් මඟ තුල තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මම පරිශන ප්‍රශ්න හතරක් හඳුනාගත්තා. එතන මේ හිඩස තුලින් හඳුනාගත්ත තත්වය අනාවරණය කරන්න විද්‍යාත්මක ගවේෂණය කිරීම සඳහා තමයි මගේ මේ ප්‍රශ්න හතර මා ගොඩනගලා තියෙන පරිශන ප්‍රශ්න විදියට. ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට තම දරුවන් උදෙසා මූලික අධ්‍යාපනය ලබා දීමේදී රජයේ පාසල් පදනම් කරගත්ව මූල්‍යමය පිරිවැයක් තරන්නට සිදුවේද? දෙවැනි අරමුණ විදිහට ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට තම දරුවන් උදෙසා රජයේ පාසල තුල මූලික අධ්‍යාපනය ලබා දීමේදී නිවස පදනම් වූ මූල්‍යමය පිරිවැයක් දැරීමට සිදුවන්නේද? තුන්වෙනි අරමුණ ප්‍රශ්නයේ විදිහට පාසල අධ්‍යාපනයේ අඛණ්ඩ සහභාගීත්වයට නිවස හා බැඳි සැඟවුණු පිරිවැය කොතෙක් දුරට බලපාන්නේද? අවසන් පරිශන ප්‍රශ්නයේ විදිහට පාසල් අධ්‍යාපනයේ අඛණ්ඩ ශිෂ්‍ය සහභාගීත්වයට පාසල හා බැඳුණු සැඟවුණු පිරිවැය කොතරම් දුරට බලපාන්නේද කියන මූලික පරිශන ප්‍රශ්න හතර ගොඩනගාගත්තා. මෙන්න මේකේ උපකල්පනයන්ට යටත්ව නියදිගත දෙමව්පියන් අර්ධ වශයෙන් සමානකම් ඇති මූලික පසුබිමකින් යුක්ත පිරිසක් බව නියදිය තුළ දෙමව්පියන් පිළිතුරු ලබා දීමේ සංගතතාවයේ අර්ධ වශයෙන් සමාන වන සමාජ පසුබිමකින් යුක්තව මේ අය තෝරාගත් බව නියදිගත පාසල් පරිශන කාර්යය සඳහා අවශ්‍ය චර්යාමය පරිසරයේ සුරකින බව සියලු නියදිගත දෙමව්පියන් මූලික අධ්‍යාපනයේට ශිෂ්‍ය සහභාගීත්වයේ මූල්‍යමය සම්බන්ධයේ මූලික දැනුවත් බවක් හා වගකීමකින් යුක්තව කටයුතු කරන පිරිසක් බව සහ W. ක්‍රැස්වෙල් 2015 විසින් හඳුන්වා දුන්නු සමාන්තර අභිසාරී මිශ්‍ර පිරිසැලසුම් ක්‍රමය මගින් මේ හඳුනා ගන්නා තොරතුරු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව විශ්ලේෂණයට උපකාරී කරයි කියන උපකල්පනයන් යටතේ මා විසින් මේ පරිශ්‍රණය සිදු කරනවා. මේ සඳහා ක්‍රැස්වෙල් විසින් හඳුන්වා දුන්නු සමාන්තර අභිසාරී පිරිසැලසුම් ක්‍රමය පහත ආකාරයට ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය, ගුණාත්මක දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය සහ අතුරුමුහුණත් ලක්ෂ්‍යයේදී මේ දෙක සංසන්දනය කළා අදාළ අර්ථ නිරූපණයන් කරනවා මේ දැක්වෙන ආකාරයේ ප්‍රධාන අධීරයන් හතරක් යටතේ. පළවෙනි අධීරය යටතේ ක්‍රැස්වෙල් විසින් හඳුන්වා දුන්නු අභිසාරී සැලසුම් පිරිසැලසුම් යටතේ පළවෙනි පියවර යටතේ මූලික වශයෙන් මා උත්සාහ කරන්නේ ප්‍රමාණාත්මක ප්‍රවේශය ඔස්සේ තොරතුරු හඳුනා ගැනීමට. මේ සඳහා මූලික වශයෙන් සංවෘත දත්ත විශේෂයෙන්ම දෙමව්පියන් උදෙසා පිළියෙල කරන ලද ප්‍රශ්නාවලියක් ඔස්සේ සංවෘත දත්ත ඇසුරෙන් තොරතුරු එක් රැස් කිරීමක් කරනවා. ඊට සමගාමීව විදුහල්පතිවරුන්ගෙන් හා පාසල තුළ ඇති ලිපි ද්‍රව්‍ය ඇසුරෙන් ලේඛනගත පරීක්ෂාවක් සහ විදුහල්පතිවරු සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා සූදානම් කළ තියෙන ෂෙඩියුලය භාවිතා කරලා ගුණාත්මක ආකාරයට විවෘත ප්‍රශ්න ඔස්සේ, අතන අපි සංවෘත ප්‍රශ්න ඔස්සේ විවෘත ප්‍රශ්න ඔස්සේ අදාළ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒතර දෙවෙනි පියවර යටතේ මා විසින් සිදු කරන්නේ ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණය. ඒ සඳහා මම විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රමවිද්‍යා මේ අවස්ථාවේදී භාවිතා කරනවා. අනුමාන සංඛ්‍යාන හා සිද්ධි ප්‍රමාණ භාවිතයෙන් ප්‍රමාණාත්මකව මා විසින් විශ්ලේෂණය කිරීම සඳහා අදාළ කටයුතු සැලසුම් කරලා තියෙනවා. ඒ යටතේ විශේෂයෙන්ම සංවෘත හා විවෘත විශේෂයෙන්ම ගුණාත්මක දත්ත සම්බන්ධයෙන් සංවෘත ප්‍රශ්න ඇසුරෙන් තෝරා ගන්නා තොරතුරු මූලික වශයෙන් ප්‍රතිපායන බහු ප්‍රතිපායන විශ්ලේෂණ ශිල්ප ක්‍රම භාවිතා කරලා SPSS ක්‍රමය පාවිච්චි කරලා මූලික වශයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට යොමු වෙනවා. ඊළඟට විවෘත දත්ත භාවිතා කරලා හඳුනාගත් ගුණාත්මක ප්‍රවේශයට ඒක රැස් කරන තොරතුරු තේමා පදනම් කර ගනිමින් රටාවන් හඳුනාගෙන තේමා කේත සකස් කරලා කේත ලයිස්තු ඇසුරෙන් ප්‍රවර්ග ඇසුරෙන් අදාළ තොරතුරු
තේමා පදනම් කරගනිමින් විශ්ලේෂණය කිරීමට මූලික වශයෙන් යොමු වෙනවා. තුන්වෙනි පියවරේදී මෙම දත්ත වර්ග දෙකෙහි ඇති අන්තර්ගත ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒවා සංසන්දනය කළා, සාකච්ඡා කළා, වගුගත කළා, දත්ත විශ්ලේෂණය කළා, නව මානයන් ඔස්සේ මේ තොරතුරු සුවිශේෂ විදියට මේ ප්‍රතිඵල දත්ත බවට පරිවර්තනය කිරීමට, එහෙම නැත්නම් මේ ප්‍රතිඵල තවත් දත්ත බවට පරිවර්තනය කරමින් සංවර්ධනය කිරීමේ අධීරට කටයුතු කරනවා. ඊළඟට හතරවෙනි පියවර යටතේ ඒකාබද්ධ ප්‍රතිඵල අර්ථ නිරූපණය කිරීම සඳහා අවස්ථාව යොදා ගන්නවා. මේ විදිහට මම හිතන්නේ මේ පරිශ්‍රණයේදී මේ ක්‍රිස්වෙල් විසින් හඳුන්වා දුන්න අභිසාරී මිශ්‍ර පිරිසල්සුන් ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථක ප්‍රවේශයක් විදිහට මා විසින් භාවිතා කරනවා. මේ පැහැදිලි වෙන්නේ ඔබට ගුණාත්මක දත්ත විශ්ලේෂණය කිරීම සඳහා රටා හඳුනාගෙන කේත කිරීම, කේත ලයිස්තු සකස් කිරීම, ප්‍රවර්ග ගොඩනැගීම, දත්ත ඇසුරින් උපප්‍රවර්ග ගොඩනැගීම සහ ඒ ඇසුරින් තේමා පදනම් කරගනිමින් ගුණාත්මක තොරතුරු ඔස්සේ තොරතුරු අනාවරණයන් දත්ත තොරතුරු බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. මෙම තොරතුරු හඳුනා ගැනීම සඳහා මා විසින් අනිවාර්යයෙන්ම ජනගහනයේ විදිහට හඳුනාගන්නේ ශ්‍රී ලංකාවේ එක වසරේ සිට 13 වසර දක්වා පාසල් යන සියලුම වයසේ දරුවන් මගේ ජනගහනයේ විදිහට මම හඳුනාගෙන තියෙනවා. මේ ජනගහනයෙන් මට ළඟා වෙන්න පුළුවන් නියඳිය හඳුනා ගැනීම සඳහා ෆ්‍රැන්කල් විසින් හඳුනා දුන්නු පොකුරු නියඳීමේ ක්‍රමය මා විසින් මෙහිදී පාවිච්චි කරනවා. මේ සඳහා නියඳියේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා මා විසින් ඉතාමත්ම විද්‍යාත්මක ප්‍රවේශයක් පාවිච්චි කරා. ඒ තමයි ස්ලෝවීන් විසින් හඳුන්වා දීලා තියෙන නියඳියේ ප්‍රමාණය සම්බන්ධයෙන් සූත්‍රයක් ඇසුරෙන් සමස්ත ජනගහණයට මාගේ අධ්‍යයනයේ නියදිය කොයිතරම් දුරට සාධාරණ කිරීම සඳහා මා විසින් හඳුනාගත යුතු නියදියේ සංඛ්‍යාත්මක වටිනාකම හඳුනා ගැනීම සඳහා ස්ලෝවීන් විසින් හඳුන්වා දීලා තියෙන මේ සූත්‍රය මම පාවිච්චි කරනවා. ඒ අනුව එන් සමානයි එන් බෙදීම එක ධන එන් වර්ගය කියන සූත්‍රයේ ඇසුරෙන් එන් කියන්නේ සමස්ත නියදිය, ඒ එන් කැපිටල් එන් සිම්පල් එන් කියලා කියන්නේ ජනගහණය, ඒ කියලා කියන්නේ විශ්වාසනීය නියෝජිතත්වය ආරක්ෂා කිරීම සඳහා පාවිච්චි කරන්න ඕන වටිනාකම. ඒ ලබා දීලා තියෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් වන මහනුවර දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක තුන පදනම් කරගෙන මධ්‍යම පළාතේ ප්‍රධාන පාසල් තුනක් විදිහට මහනුවර ගම්පල සහ විල්ගමුව කියන පාසල් කලාප අධ්‍යාපන කාර්යාල තුනක් ඇසුරෙන් ජනගහණය විදිහට නියදිය විදිහට 185,867 ප්‍රමාණයක් පාවිච්චි කරලා මේ සූත්‍රය තුළින් මට අනාවරණය කරනවා ජනගහණයට ළඟා වීම සඳහා අනිවාර්යයෙන්ම මගේ නියදිය තුළ 400 දෙනෙක්ගේ නියෝජනයක් සිදු විය යුතුයි කියලා. ඒ නිසා ඒ සංඛ්‍යාත්මකව 400 මම තෝරගත්තේ ඉතාමත් විද්‍යාත්මක පදනමකින් යුක්තව. ඒතර ඒ 400 බෙදලා තියෙන ආකාරය ස්ත්‍රී පුරුෂ 90 කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ විදියට ඒ දිස්ත්‍රික්කවල ඒ කලාප අධ්‍යාපන කාර්යාල ඔස්සේ කලාප අධ්‍යාපන කාර්යාල තුල පවතින පාසල් ඇසුරෙන් මේ 400 තෝරා ගන්න ආකාරයත් විදුහල්පතිවරුන් 30 දෙනා තෝරා ගන්න ආකාරයත් ස්ලෝවීන් විසින් හඳුන්වා දීලා තියෙන මේ නියදිගත සූත්‍රය භාවිතා කරලා මා විසින් අනාවරණය කරගෙන තියෙනවා. එතකොට මේම අනාවරණයන් සඳහා එහෙම නැත්නම් මේ නියදිය සඳහා මා විසින් පාවිච්චි කරන ප්‍රධාන උපකරණ තුනක්. ඒ ප්‍රධාන උපකරණ තුනෙන් පළවෙනි එක දෙමව්පියන් සඳහා වන ප්‍රශ්නාවලිය. එතකොට නිවස හා බැඳුණු සැඟවුණු පිරිවැය හා පාසල හා බැඳුණු සැඟවුණු පිරිවැය සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් දරන පිරිවැය තත්ත්වයන් අනාවරණය කර ගැනීම සඳහා මම මෙම ප්‍රශ්නාවලිය ගොඩනගලා තියෙනවා. දෙවැනි එක තමයි දෙවැනි පරිශන උපකරණය තමයි විදුහල්පතිවරුන් සඳහා වන සම්මුඛ සාකච්ඡා මොඩියුලේ. ඒ ෂෙඩියුලේ තුලින් සම්මුඛ සාකච්ඡා ෂෙඩියුලේ තුලින් පාසල හා නිවස බැඳුණු සැඟවුණු පිරිවැය තත්ත්වයන් විදුහල්පතිවරයාගේ භූමිකාව තුල දකින ආකාරය සහ දැනෙන ආකාරය සහ හඳුනාගෙන තියෙන ආකාරයන් අනාවරණය කිරීම සඳහා මා සකස් කළා තියෙනවා. ඊළඟට පාසලේ ලේඛන පිරික්සුම් ලයිස්තුවක් ඇසුරෙන් සිසුන්ගේ සහ ශිෂ්‍ය සහභාගීත්වය සම්බන්ධයෙන් අධ්‍යාපනයේ ශිෂ්‍යයන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමේ පැතිකඩ අනාවරණය කිරීම සඳහා මා විසින් යොමු වෙලා තිබෙනවා. ඒ අනුව මේ කියන ප්‍රධාන උපකල්පන පහ යටතේ මුලින් සකස් කර විදියට තොරතුරු හඳුනාගෙන දත්ත විශ්ලේෂණය කිරීම ප්‍රමාණාත්මක හා ගුණාත්මක ස්වරූපයන් ඔස්සේ සිදු කරනවා මා විසින් සඳහන් කළ ආකාරයට. මේ සඳහා මා භාවිතා කරනවා අධ්‍යාපනයේ සංකල්පීය රාමුව විදියට ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත ඇසුරෙන් හඳුනාගත් ස්වායත්ත දත්ත
විචල්්‍යයන් විදිහට හඳුනගෙන ඒ විචල්්‍යයන් පරායත්ත විචල්්‍ය විදිහට අධ්‍යාපනයේ සහභාගීත්වයට කරන බලපෑම මේ අධ්‍යාපනයේ සංකල්පයේ හාමිය තුලින් රාමු තුලින් විශ්ලේෂණය කිරීමට මා විසින් උත්සාහ කරනවා. ඒ අසුරෙන් නිවස පදනම් කරගත් පිරිවැය පාසල පදනම් කරගත් පිරිවැය මේ කියන සංකල්පයන් ඔස්සේ හඳුනගෙන ශිෂ්‍යයාගේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියට එය බලපාන්නේ කොහොමද? ඒ අසුරෙන් දරුවන්ගේ සහභාගීත්ව දර්ශකය හා ශිෂ්‍ය ප්‍රවේශ අනුපාතයට කරන බලපෑම හඳුනා ගැනීම තමයි මේ සංකල්පීය රාමුව තුළින් මා විසින් සිදු කරන්නේ. එතකොට මේ සඳහා මම යොදාගත්ත අධ්‍යයනයේ න්‍යායාත්මක පදනම තමයි අධ්‍යාපනයේ ශ්‍රිත න්‍යාය. එතකොට මේ 1970 අවුරුද්දේ බෝල්ස් විසින් හඳුන්වා දුන්නු අධ්‍යාපනයේ නිෂ්පාදන ශ්‍රිත න්‍යාය මං හිතන්නේ මේ පරිශ්‍රණ සඳහා වර්තමානයේ පරිශ්‍රක විශාල වශයෙන් යොදා ගන්නවා. ඒ අසුරෙන් කළ තියෙන අනාවරණයන් ගොඩාක් දුරට බොහෝ දුරට සත්‍ය ස්වરૂපයන් හෙළිදරව් කිරීමට සමත් වෙලා තියෙන නිසා මාගේ අධ්‍යයනයේදී මම මේ නිෂ්පාදන ශ්‍රිත න්‍යාය ගොඩනගා ගත්තා. ඒ අනුව මම ශ්‍රිතය ව්‍යුත්පන්න කළ තියෙනවා, විතැන් කළ තියෙන ප්‍රධාන ශේෂ තුනක් ඔස්සේ. ඒ අනුව ඒ සමානයි F වාරයක් X, X, M, N සහ X, V සුට R දක්වා වන ආකාරයට ශ්‍රිතය ව්‍යුත්පන්න කළ තියෙනවා ප්‍රධාන තේමාවන් තුනක් පදනම් කරගෙන. පළවෙනි විදිහට X එක විදිහට මේ ශ්‍රිතය ව්‍යුත්පන්න වන්නේ ඉගෙනුම් සේවාවන් තුළ වටිනාකම පාසල තුළ ගණනය කිරීම සඳහා. දෙවැනි XM සිට N දක්වා වන කොටස තුලින් නියෝජනය වෙනවා පන්ති කාමරයෙන් පිටත ඉගෙනුමට බලපාන සාධකයන්. අවසන් කොටස තුල මා විසින් නියෝජනය කරන්නේ ශිෂ්‍යයාගේ හැකියා සහ අධ්‍යාපන ජයත් ග්‍රහණ. මේ ඔස්සේ මේ නිෂ්පාදන ශ්‍රිත න්‍යායට යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කළා අධ්‍යාපනය මගින් සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වන තත්ත්වයන් අනාවරණය කර ගැනීම සඳහා මේ සූත්‍රය ඉතාමත්ම වැදගත් වෙනවා, මේ න්‍යාය ඉතාමත් වැදගත් වෙනවා. ඒ යටතේ පරිච්ඡේද පහකින් යුක්තව මාගේ පරිශ්‍රණය මා විසින් සැලසුම් කළ තියෙනවා. හැඳින්වීම හා අධ්‍යයනයේ පසුබිම, දෙවැනි පරිච්ඡේදයේ විදිහට සාහිත්‍යයට අදාළ විමර්ශනයන්, තුන්වැනි පරිච්ඡේදයේ විදිහට පරිශ්‍රණ පිරිසැලසුම් සහ ක්‍රම වේදය, හතරවැනි පරිච්ඡේදයේ විදිහට අනාවරණ ඉදිරිපත් කිරීම, පස්වැනි විදිහට නිගමන සහ යෝජනා ඉදිරිපත් කිරීම. මේ ආකාරයෙන් නිවසක් තමන්ගේ දරුවන් උදෙසා කරන අධ්‍යාපනයේ පිරිවැය, ජාතිය හඳුනා නොගත් මෙම අධ්‍යාපන පිරිවැය කොයි ආකාරයෙන් දරුවන්ගේ ශිෂ්‍ය සාධනය සඳහා බලපාන්නේද කියන එක වර්තමානයේ ලෝක බැංකුව විසින් අධ්‍යාපන පරිශ්‍රකින් යොමු කරනු ලබන සැඟවුණු පිරිවැය සංකල්පය ඔස්සේ සාකච්ඡා කරලා අනාවරණයන් කරලා පද්ධතියට හඳුන්වා දීම මූලික වශයෙන් මගේ බලාපොරොත්තුවයි. බොහොමත්ම ස්තුතියි.